මේ ප්‍රශ්නාංක 10 කියලා අපි දාලා තිබ්බට ඇත්තටම 9 B කියන කොටස තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. වචන ප්‍රශ්න පත්‍රයේ 9 B කියන කොටසයි තත් තියෙන්නේ. මේ අපේ වෙබ්සයිට් එකේ 10 කියලා දාගත්තේ. මොනේ 9 B කියලා ඉන්නේ. එතකොට 9 B කොටස අපි A කොටස කරොත් B කරන්න ඕනේ. B කරොත් A කරන්න ඕනේ 9ට. එතකොට අපි 9 ධාරිත කතා කරා 9 B. මේ ඉලෙක්ට්‍රොනිකස් ප්‍රශ්නය. එතකොට අපි ඒකේ බලමු මොකක්ද තියෙන්නේ B කොටසේ. ඩියෝඩේ සඳහා ඩියෝඩයක් සඳහා ධාරා වෝල්ටිතා ලාක්ෂණික වක්‍රයක් රූපේ දැක්වේ. මේ තින්නේ ඇඳලා මේ තින්නේ වෝල්ටිතාව මේ ධාරාව I පෙන්වා ඇති රූපේ නිරූපණය කරන ඩියෝඩේ නම් ගන්න බලන්න දශමහතේදී දශමහත වෙනකන් වෝල්ට ධාරාව නම් කරලා අන්න 10 දශමහත පස්සේ ධාරාව ගන්නවා. මේ වගේ වලට කියනවා අර්ධ පරිපූර්ණ ඩියෝඩ කියලා. මේ අර්ධ පරිපූර්ණ ඩියෝඩ මේක දශමහතක් සඳහා නම් සිලිකන් ඩියෝඩයක්. සිලිකන් ඩියෝඩයක්. මේක සිලිකන් ඩියෝඩ එක ඇත්තටම ප්‍රායෝගික නෙමෙයි අරන් තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? අර අපි ගියෝගේ සයිඩ් දහන් දෙක නැත්නම් අර්ධ පරිපූර්ණ තත්ත්ව සලකලා අරන් තියෙන්නේ. හැබැයි ඩියෝඩේ නම් සිලිකන් ඩියෝඩයක්. එහෙනම් අපේ ප්‍රශ්නේ උත්තර වෙන්නේ සලකලා තියෙන නිරූපණය වෙන ඩියෝඩේ සිලිකන් ඩියෝඩයක් කියන තමයි සලකලා තියෙන්නේ. සිලිකන් ඩියෝඩේ එක අර්ධ පරිපූර්ණ තත්ත්ව සලකලා අරන් තියෙන්නේ. අපි ඔන්න එතකොට 9 A කැල. 9 B වල A සිම්පල් A ප්‍රශ්න උත්තර දීවෝ. අපි බලමු B ප්‍රශ්නේ මොකද්ද කියලා. B තියෙනවා සිලිකන් ඩියෝඩයක් සිලිකන් ඩියෝඩ සහ RnR2 ප්‍රතිරෝධ සහිත ප්‍රතිරෝධ දෙකක් එක දෙක රූපේ මගින් පෙන්වයි. යාබි ප්‍රධාන බිංදුව 5 වෝල්ට් විය හැක. සිළුම් ගන්න කිරීම සඳහා එක රූපිය ඇති ලාක්ෂණික වක්‍රය භාවිතා කරන්න. එතකොට ඔන්න පරිබද දෙකක් තියෙනවා. අපෙන් අහනවා අංක 1. එතකොට ඔන්න B කොටසේ අංක 1. අංක 1 කියනවා රූපේ පෙන්වන ඇති ලාක්ෂණික වක්‍රය භාවිතා කරන්න. පිළිවෙලින් 2 හා 3 රූපයන් දී ඇති පරිපථ සඳහා පහත දී ඇති විවිධ ප්‍රධාන වෝල්ටිතා සංයෝජන F ප්‍රධාන වෝල්ටිතා VF නිර්ණය කර පහත වගෝ සම්පූර්ණ කරන්න. ඔන්න අපි එක එක විභව දෙනවලු AB අග්‍ර වලට. එතකොට VF විභව හැන් දෙනවා. අපි නම් මුලින්ම ගමු 2 රූපයට දාලා පරිපථේ 2 රූපයේ පරිපථයේදී A ට බිඳුව දෙනවා. අන්න අපි A ට බිඳුව දෙනවා. B ටත් බිඳුව. එතකොට F වලගේ කීයද කියලා අහන්නේ. දැන් බලන්නකෝ ධාරාව යන්න පුළුවන් පාර තියෙනවද? ඔව්. ඩයෝඩ් එක පෙරනැඹුරුට අවස්ථාවට මේ දෙන්නගෙම ඩයෝඩ් එක පෙරනැඹුරු වෙන්න පුළුවන්. පහින් එන විභව වැඩි, විභව වැඩි දැන් අලුතෙන් ධාරාව ගන්නවා. ඒතර අපේ මේකේ ඇනෝඩේ පැත්තේ වැඩි විභවයක්, කැතෝඩේට අඩු විභවයක් කියනකොට ඩයෝඩ් දෙකම පෙරනැඹුරු වෙනවා. සිලිකන් ඩයෝඩ් එක පෙරනැඹුරු 9.7 කියලා බස්සාරේ තියෙනවා. එහෙනම් ඩයෝඩ් එක හරහා විභව අන්තර 0.7යි. එතකොට කැතෝඩේ පැත්තේ අඩු විභවය නම් ඇනෝඩේ තියෙන වැඩි විභවය 0.7. එහෙනම් මේ අග්‍ර දෙකේම 0.7ක විභවයක් තියෙනවා. ප්‍රතිරෝධය 4.3ක විභවයක් තියෙනවා. එහෙනම් F අග්‍රෙත් 0.7යි. මුන්නේ අපි වාගත්තා AB දෙන්න බිඳුව වෙනකොට VF වාගේ 0.7 වෝල්ට්. B කියලා තියෙන නිසා වෝල්ට් කියලා තියෙන නිසා IB ලකුණු ලොන් වලින් වට කමන්නේ. වෝල්ට් වලින් තියෙන 0.7 ගන්න. ඊළඟ අවස්ථාව බලමු. අපි තුන මේ ටික මකලා දාමු. දෙක එකට වෙන වෙන රූප හදන්න අවශ්‍ය නැහැ. ගල් ගල් ගත්තම හරි. මොන මං ඊළඟ අවස්ථාව ගන්නවා A ට බිඳුවයි. B ට 5යි. අන්න B ට 5යි. අපි B මකමු ඉතින්. B ට 5යි. B ට 5යි. මීට 5 වෝල්ට්. දැන් මොකෝ වෙන්නේ? දැන් අන්න අපිට බහ ධාරාව යන මාර්ග එකක් තියෙනවා. මොකද්ද? පහෙන් අඩ ගන්න ඉබේ බිංදුව පැත්තට යන්න පුළුවන්. අන්න A ට අදාළ වෙන ඩයෝඩ් එක පිටකන් ඩයෝඩ් එක පිරන නෙමුරු වෙනවා. ඒතකොට යාගේ විභව අන්තර 0.7ක් වෙනවා. F අග්‍රේ 0.7ක විභවයක් වෙනවා. ඒතකොට B වලට අදාළ ඩයෝඩ් එක මොකෝ වෙන්නේ? අන්න යාගේ ඇනෝඩේ පැත්තේ 0.7ක් තියෙනවා වෝල්ට්. කැතෝඩේ පැත්තේ 5ක් වෝල්ට් තියෙනවා. එයා පසු නෙමුරු වෙනවා. එයා පසු නෙමුරු. ඒතකොට යාගේ ධාරාව යන්නේ හොඳයි කොහොමුණත් එතකොට F වල විභව 0.7 පවතිනවා. ඊට බාධාක් වෙන්නේ B වල ඩයෝඩ් එක. එහෙනම් ගන්න A 0.7. 0.7. අපි ඊට පස්සේ බලමු ඊළඟ එක. ඒක නම් ඉතින් අර කතාවමයි නේද? AB මාරු වෙන විදිහට තියෙන්නේ. මොකද එන්නේ A ට 5ක් වෙනවා, B ට බිඳුවක් වෙනවා. අර කතාවමයි. මොකද පහල ඩයෝඩ් එක කරා ධාරාව ගන්නවා. එහෙනම් පහල ඩයෝඩ් එක 0.7 විභව අතරක් වෙනවා. උඩ A ඩයෝඩ් එක පසු නැඹුරු වෙනවා. එහෙනම් 0.7 විභවය තියෙන්නේ. අන්තිමක බලමු දෙන්නම් පහයි දෙන්නම් පහයි දැන් ධාරාව එන මාර්ගයක් නැහැ විභව සමානයි එන විභව වැඩි තැනක් ඉන්න කඩු තැනකට යනවා කියලා එකක් නැහැ එහෙනම් මොකෝ වෙන්නේ ධාරාව ගලන්නේ ප්‍රතිරෝධය හරහා ප්‍රතිරෝධයක් කරා ධාරාව ගලන්නේ නැත්තම් V සමානයි IR අනුව විභව අතරේ බිඳුව වෙනවා එහෙනම් විභව අතරේ බිඳුව කියන්නේ දෙකල විභව සමානයි F වල විභව පහක් වෙනවා ඒ තුම ගාලේ ඩයෝඩ් එක කරා ප්‍රතිරෝධය හරහා ධාරාව යනකොට නම් යා විභව අතරේ බිඳුව වෙනවා ප්‍රතිරෝධ ලෝම් නීමි වලංගු වෙන්නේ ඩයෝඩ් ලෝම් නීමි ලාද බෑ ප්‍රතිරෝධ ලෝම් නීමි වලංගු වෙයි එහෙනම් මොකෝ වෙන්නේ විභව අතරේ
නැති වෙලා යනවා. විභවන්තරයක් නැහැ කියන්නේ විභව සමානයි යන 5 වෝල්ට් උනේ 11 5. මේ V අකුරු නොලිවර කමක් නැහැ. ප්‍රස්තාරේ මොකෝ V කියලා තියෙන නිසා. ඒක නොලිවර කමක් නැහැ. V කියන ලිවර කමක් නැවන V කියලිය. මොන V කියලා වෝල්ට් කියලා ලිවර කමක් නැහැ. ඒක ලෝඩින් වෝල්ට් කියලා දින ඉන්න වෝල්ට් කියන නොලිවර ප්‍රශ්නෙත් නැහැ. නැගයන් දෙක. හන්නේ. අපි ඊළඟට කියනවා දෙවෙනි අවස්ථාවට අදාළව. මොන දෙවෙනි අවස්ථාව? ඒකෙදි මොකක්ද තියෙන්නේ? A බිඳුවයි B බිඳුවයි. එහෙනම් අන්න A ට බිඳුව දැම්ම B ට බිඳුව දැම්ම දැන් ඔන්න ධාරාව යන්න පුළුවන්ද බලමු. මේනේ ධාරාව යන්න මාර්ගයක් නැහැ. පල්ලා හැවිවත් භූගතෙත් බිඳුවයි. ධාරාව යන්න මාර්ගයක් නැහැ. ධාරාව යන්න නැත්නම් ප්‍රතිලෝම ධාරාව විභවන්තරේ බිඳුවයි. එහෙනම් එකල B බිඳුවයි. එන්න බිඳුවක් වෙනම තියෙයි. දැන් අපි දෙවෙනි අවස්ථාව බලමු. A ට බිඳුවයි B ට පහයි. දැන් ධාරාව යන මාර්ගයක් තියෙනවා. B ඩයෝඩ් එක හරහා යන ධාරාව ගන්නවා භූගතෙ දෙසට. දැන් ඩයෝඩ් එක හරහා විභවන්තරේ ධාරාව ගන්නවා නම් එයාගේ විභවන්තරේ 0.7ක් වෙන්න ඕනේ. මෙයාගේ විභවන්තරේ 0.7ක් නම් B ට සාපේක්ෂව කැතෝඩ් විභවයේ 0.7කින් අඩු වෙන්න ඕනේ. 4.3. අන්න ඇනෝඩ් විභවයේ 5යි නම් කැතෝඩ් විභවයේ 0.7ක් අඩු වෙන්න ඕනේ. 4.3. එතකොට ඒ වල අදාළ ඩයෝඩ් එක මොකෝ වෙන්නේ? එයාගේ ඇනෝඩ් විභවයේ බිඳුවයි කැතෝඩ් විභවයේ 4.3යි මෙයා පසු නැඹුරු වෙනවා. ප්‍රශ්නයක් නැහැ. පසු නැඹුරු වෙලා තින්න පුළුවන්. එන 4.3 ස්ථාරව වදිනවා. එහෙනම් ගන්න මෙතන 4.3. ඒකත් වෝල්ට් කෙල්ලිය. ඔය කතාව තමයි අනිත් එක. මොකද එන්නේ ඔය දෙක අතර මාර්ගෙට විතරනේ. ඊට පහක් එනවා. B ට බිඳුවක් එනවා. දැන් ඩයෝඩ් එක උඩ ඩයෝඩ් එක ධාරාව ගන්න පළලයට. එතකොට මෙයා පසු නැඹුරු වෙනවා. ඒක 14.43ක් වෙනවා. අර කතාවමනේ. මොකද ඒක විභවන්තරේ 0.7ක් අඩු වෙනවා 4.3ක් කියන 4.3. ඊළඟට ගත්තු මොකෝ ඉන්නේ දෙන්නම් පහයි. දෙන්නම් පහයි. ඒතර මොකෝ ඉන්නේ ඩයෝඩ් දෙකින් ධාරාව ගන්නවා ගිල ප්‍රතිරෝධය හරහා යනකොට 0.7ක විභව වැස්මක් වෙනවා 0.7ක් වුණාම දෙන්නගෙම 4.3ක් වෙනවා 4.3. ඉන්න වගු දෙක අපි සම්පූර්ණ කරා. අපි ගහන තව මොකක් ප්‍රශ්න? නොනේ නම් VF සම්පූර්ණ කරා. හරි. ඔන්න නම් පිටපත් කරලා සම්පූර්ණ කරා. ඒක ඇලි ඉවරයි. එන අංක එක ඉවරයි. අංක දෙක කියනවා ප්‍රතිදාන F පමණක් සලකා බැලීමෙන් බිංදු පහ හෝ පහට ආසන්න ද්විමේක ලෙසත් බිංදු හෝ බිංදුට ආසන්න ද්විමේ බිංදු ලෙස නිරූපණය කරයි නම් මේක දෙක රූප දැක්වෙන පරිපථ තන් රූප ද්වාර නම් කොට ඒවා සත්‍යවග ලියා දක්වයි. එතකොට අපි මේකට අදාළ වෙන්නේ මොකද්ද? මේක අපිට පේනවා මේක ආසන්න බිංදුවයි. මේ මොකද්ද? මේක බිඳුවක්. අපි වෙන පාටකින් ඉඳන් අන මම මේකට අදාළ වෙන්නේ බිඳුව. මේ බිඳුව බිඳුව 1. එහෙනම් මොකෝ ඉන්නේ මේවා? බිඳුවයි බිඳුවේදී බිඳුව. දෙන්නම එක වුණොත් විතරක් එක වෙනවා. ඒ කියන්නේ ගේට්ටිය. ඒ කියන්නේ ගේට්ටිය. මොකද ඉන්නේ දෙන්නම එක වෙලා අනිත් එක වෙයි. ඒ කියන්නේ ගේට්ටිය. මේ මොකද්ද? මොකෝ ඉන්නේ? A 1 වුණොත් B එක වුණත් උත්තරේ එකයි. A එක වුණත් උත්තරේ එකයි. දෙන්න මේක වුණත් එකයි. ඒකේ නෝ ගේට් එක. ඕ ගේට් එක. ගන්න ගේට්ස් එක. අපි ඒකට දාලා මොන ගේට්ස් එක අඳුර ගන්න කියනවා මොකද කියන්නේ එක් එක් පරිපථයේදී දියවන දෙක සඳහා ගලා යන කපු අනේ අදාළ පරිපථයේ අනුරූප ద్వාර නම් කොට කන ద్వාර නම් කරලා ඒ වයි සත්‍යවග වදින්. අපි අඳින්න මේන. හරි. දැන් ඔන්න එහෙනම් මේකට මොකක්ද දෙන්නේ පළවෙනි එකට? මේ එතකොට අපි දෙක රූපෙට එතකොට අපි මේකට ගන්න වෙන්නේ නම් 0.5 කියලා අපි ලියන්න පුළුවන්. අපි ආයි වගෝ කරන ගමනේ මේ මත අපි වෙන වගෝ කෙන්දල වෙන්න. එතකොට දෙක රූපෙට මේ වගේ ABF තර මොකක්ද දෙන්නේ මේක? අපිට අදාළ ආවේ දෙක රූපෙට අදාළ ආවේ AND gate එක. දෙක රූපයට අදාළව AND gate එක. AND gate එකක් නෙන්නේ. එනම් AND gate එක. AND gate එක. ඒතර බිඳුව 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 1 1 බිඳුව 1 1 දෙකම එකලට එකක් එකක් එකලට බිඳුව. AND gate එක. ඒතර අපි තුන රූපේ රූපය තුන රූපයට ගත්තොත් ඒකට අදාළ වෙන්නේ ඕ gate එක. ඒකට අදාළ වෙන්නේ ඕ gate එක. ඕ ద్వාරය. මේක ඇන්නේ. එතකොට මොකෝ වෙන්නේ? A B F බිඳුව 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 1 1 බිඳුව 1 1. දෙකිනේ කරේ කරන් උත්තරේක. හරි කියලා බිඳුව.
එනවා ඔබට. ඔන්න ඔය විදිහට තමයි උත්තරේ ඉන්නේ. කියලා ඒකේ උතුර බී වල තුන්වෙනි කියලා එක් එක් පරිපථයෙන් දී වල දෙකම හරහා ගලන සම්පූර්ණ ධාරාව මිලියම්පිය දශක භාගන සීමා ක්‍රීමට R1 R2 සුසු වගේ සැරි කියනවා. તો දෙන්නගින්ම එන ධාරාව. તો දෙන්නගින්ම ධාරාව වෙන අවස්ථාවකම පළමු දෙක රූපයට අදාළව R1 හොයන්නේ නැන්නේ. උතුර මොක වෙන්නේ දෙන්න බිඳුව වෙන වෙලාව අවස්ථාව. එතකොට මේ දෙන්නගින්ම එන ධාරාව එකතුව අන්න ප්‍රතිරෝධය හරහා යනවා. අන්න අපි I කියලා ගන්නවා. මේ විදිහට I බෙදීම දෙක වෙකින් යනවා. සමාන වෙන සම්මිතිකයි. එහෙනම් මොකෝ වෙන්නේ මෙතන ඉබේ වෙන්නේ මෙතන අපි බිඳුව ගත්තොත් මෙතන 4.7 0.7යි මෙතන 0.7ක් වෙනවා. එතකොට මේ විභවান্তরේ 4.3යි. එහෙනම් අපිට ප්‍රතිරෝධ ලියတဲ့ කොහොමද v = ir දාලා v කියන්නේ 4.3යි ප්‍රතිරෝධ විභවান্তরේ i කියන්නේ ධාරාව මිලියම්පියර වලින් 0.5 වැඩි කිරීම 10^3 කියලා ලියတဲ့ එක ඇම්පියර් කරනවා නම් ඕන අපිට මිලියම්පියර වලින් නැත්නම් කිලෝ ඔම් වලින් එනවා 10^3 r කියන්නේ යන්න r1 ප්‍රතිරෝධය R1 ප්‍රතිරෝධය ඔව් අන්න R1 අපි ගන්න එක නම වෙනවා ගන්නට කියද 8.6 වැඩි කිරීම 10^3 10^3 කෝ මේ කෝ නම් ගොඩක් වෙලා දීලා තියෙන සල කිලෝ ඔම් වලින් ලියන පොද්දක් තියෙනවා මේක කිලෝ ඔම් කියලා ලියන්න පුළුවන් මේ පරිපථයක දෙවෙනි රූපේ මෙතන ප්‍රතිරෝධ දෙක තුලින්ම 19.5 වෙන්න නම් ප්‍රතිරෝධ දෙකින්ම 19 වෙන අවස්ථාව සලකමු එහෙනම් දෙන්නම් 5 වෝල්ට් අවස්ථාව තරකන්න මේත් 5යි මේත් 5යි ඒතකොට දැන් දෙන්නගින්ම ධාරාව ගන්නවා එතකොට මේ දෙකම එකතු R2 හරහා යනවා I කියලා මේක I බෙදීම දෙකයි මේකත් I බෙදීම දෙකයි එතන මෙතන 4.3ක විභවান্তরයක් තියෙනවා 0.4 විභවස්මත් තියෙනවා නේද ඩයෝඩ් වල 4.3යි ප්‍රතිරෝධය හරහා විභවান্তরය 4.3යි එන හර ප්‍රතිරෝධයමයි එන්නේ එන මොක වෙන්නේ V = IR එන හදන දේකුත් නැහැ නේ 4.3 සමානයි I කියන්නේ මිලියම්පියර 0.5 වැඩි කිරීම R2 මම මිලියම්පියර වලින් දැම්ම R2 මොක වෙන්නේ එතන 4.3 බෙදීම 0.5 අන්න මතක ඇතුව කිලෝ ඔම් වලින් යනවා බලන්න මේ වෙලාවේ මම තව දෙයක් උගලට කියනවා විභවান্তরේ වෝල්ට් වලින් ගන්න ධාරා මිලියම්පියර වලින් ගත්තොත් කිලිම් කිලෝ ඔම් වලින් යනවා එහෙම පුදුද ඉලෙක්ට්‍රෝන සුදු ගොඩක් ලා පාවිච්චි කරනවා විභවান্তরේ වෝල්ට් වලින් ගන්නවා ධාරා මිලියම්පියර වලින් ගත්තොත් කිලිම් උත්තරේ කිලෝ ඔම් වලින් 8.5 කිලෝ එහෙනම් ප්‍රතිරෝධ දෙකම 8.5 වෙයි ඊ කොටස ඒකේ තාක්ෂණික ద్వාර කොටසක් තියෙන්නේ එක් දොරක් සහ එක් ජනේලයක් සහිත කාර්යාලයක කාර්යාල වේලාවෙන් පසුව දොර හෝ ජනේලයේ හෝ දෙකම හෝ කියලා ලියන වඩා හොඳයි දෙකම හෝ විවුර්තව පැවතින පැවතියොත් අනතුරු ඇඟවීමේ නලාවක් නාද කිරීම අවශ්‍ය තාර්කික පරිපථ ගැනීමට ශිෂ්‍යයෙකුට අවශ්‍යයි දොරක් හරි ජනේලයක් හරි දෙකම හරි තියෙනවා නම් නලාව නාද වෙන්න යෝනි අදාළ තාර්කික විචලනය පහත් දැක්වි කොහොමද තියෙන්නේ කාලේ T බිඳුව නම් කාර්යාල වේලාව තුළ T එක වෙන්නේ කාර්යාල වේලාවෙන් පසුව දොර විරුද්ධ වෙලා දොර බින්ති ඩී බින්දු නම් දොර වැසි ඇත එකනම් ඩී දොර විරුද්ධ ඇත ජනේලෙ තේමයි W බින්දු නම් ජනේලෙ වැසි ඇත W එකනම් විරුද්ධ ඇත F බින්දු නලාව නාද නොවේ F නලාව නාද වේ එහෙනම් නලාව අපෙන් අහන්නේ මොකද්ද ඊයට T D W F තාර්කික විචල භාවිත කරමින් අවශ්‍ය කොන්දේසි සපුලන්න සත්‍යතාවක නිර්මාණය කරන්න සත්‍යතාවක ලියා දක්වන සත්‍යතාවක අඳින්නයි අපිට प्रधान देखिए थोड़ी बाले अटक बिंदु 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 एक बिंदु बिंदु एक ඒක ලියා ගන්න පුළුවන් සාමාන්‍ය දකුණු පැත්තෙන් ගත්තොත් 0.1 0.1 0.1 0.1 0.2 1 2 0.2 0.3 කියලා නේ 0.2 0.2 1 2 0.2 1 2 0.4 1 4 ඔන්න ඉදිරිය පිළිගන්න ඔන්න ඔබ පුරගත්තා දැන් F එක වෙන්න මොකද වෙන්නේ T එක වෙන්න ඕනේ මොකද කාර්යාලයෙන් පසු වෙන්න ඕනේ W හෝ T W හෝ D වල එකක් එක වෙන්න ඕනේ. නැමෙයි සිද්ධි හරියන්නේ. දෙන්නම් දොර වල හේලනේ. අන්න T එක කාර්යාලයෙන් පසුව ජනේලය ඇරලා. දොර ඇරලා දෙන්නම ඇරලා මේ සිද්ධි තුනම එනවා. අන්න අපි සිද්ධි තුනම ගත්තා. මොන්න අපි සත්‍යවක කෙන්ද. ඒ සඳහා අනුරූප තාර්කික ප්‍රකාශනයක් ලබා ගන්න. මොන F ට ප්‍රකාශනයක් ගන්න කියනවා.
අපි මූලික සිද්ධාන්ත වලින් ගන්න පුළුවන් අපිට මේක. නැත්තම් තර්ක කරලා කෙටි එක පාඩ ඩෝම් කරලා ගත්තා. ඒක මොකද? T එක වෙනවා. අපිට ඕනනම් T එක වෙන්න ඕනේ. ඊට අමතරව D හෝ W එක කියලා එකපාරින් ලියන්න පුළුවන්. ඕනනම් D එක වෙලාව හෝ W එක වෙන්නලා දෙන්න මේක උනත් මේක ප්‍රශ්නයක් නෑ. සමහර මේක එකපාරින් ලියන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් මේකදී එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපි සම ළමයි නම් මේක බලලා යන්න කියලා දෙනවා අපි. හරි අනිත්‍යල බිඳු දාගම සත්‍යව වංගුතම් පුළුවන් නේද? ඉන්න තියලු බිඳු දාන්න පුළුවන්. හොඳයි මෙහෙම එකපාරින් ලියන්න පුළුවන්. ඒක අපි තුටක් තියමුකෝ. අර මේකට අපි ලියනකොට එක වෙනේ ප්‍රතිදාන එක වෙනේ විතර අඳුර ගන්න. ප්‍රතිදාන එක වෙනේ ඒවා ලැබෙන විදිහට සකස් කරනවා. ඒතර මොකෝ වෙන්නේ මේක? T D dash W. මෙයා ගත්තොත් T D W dash. මෙයා ගත්තොත් T D W. ඊට සෝ තුන එකතු කරලා ලියනවා. left n උගද ඒ සමානයි t d dash w ධන t d w dash ධන t d w මොනවා තමයි සත්‍යදා ප්‍රකාශනේ සරලා සරලා නෙමෙයි ඔය ඉන්න ආකාරය විතර සරල කරගන්න පුළුවන් f සඳහා අනුරූප තරග ප්‍රකාශන ලියා දක්වන්න ඕන දෙක ඊළඟට ඉහත c හි දෙක ඔබ ලියන තරග ප්‍රකාශන සුළු කරන්න සර්වසාමයෙන් කියලා තියෙනවා මේක ඒගොල්ලෝ කියන විදිහට සුළු කරන්න පුළුවන් දුග්ගල එක පල් ලියන්න පුළුවන් අපි ඒගොල්ලෝ කියන විදිහට පොඩ්ඩක් උනසුළු කරමු. ඒගොල්ලෝ කියනවා W දැන් W ඩෑෂ් එක වෙනවා කියලා. එහෙනම් මම මෙහෙම ගන්නවා. T D W මෙතනින් ගන්නවා T D. ඉතින් අපිට එනවා W ඩෑෂ් දැන් W. ඉතින් මොකෝ වෙන්නේ මෙතනින් එකක් එනවා. මේ ටික එකයිනේ. ඒගොල්ලෝ දීලා දෙනවනේ එකයි කියලා. W දැන් W ඩෑෂ් එකක් කියලා එහෙනම් අපිට එනවා සමානයි T D dash W ධන T D විතරක් වෙනවා. එතකොට මේක පොඩ පොඩ්ඩක් නමගු. එතකොට මොකක්ද වෙන්නේ මේ කියනොත් අපිට ගත හැකි ඕන නම් P එක ලියනවා. එතකොට අපිට එනවා D dash W ධන D කියලා. අන්න ඒගොල්ලෝ අපිට දෙනවා D dash W ධන D කියන්නේ D ධන W කියලා ගන්න කියලා. ඒකට ඒගොල්ලෝ උත්තරේ අතරම දීලා දෙන මේ පැත්තේ මොකද්ද? D ධන W. ඒතකොට D dash W ධන D කියන්නේ D ධන D W කියලා ඒගොල්ලෝ දෙනවා. එහෙනම් ඒකවල තන සරල ප්‍රකාශන. ඔක අපි කපාලින් තලකින් ගත්ත එක පරමං කිව්වේ T එක වෙන්න ඕනේ. ඊට අමතරව D හෝ W හෝ එක වෙන්න ඕනේ. ඒතකොට මෙහෙම කපාලින් යන්න පුළුවන්, මෙහෙම ලියන්න පුළුවන්. දැන් මේ ඉතලංගේ මේ මාසියෙ මෙදි විචිදිම ඔය පෙන්නු කොහොමද මේ තියෙන්නේ අපි සරල මාකාරයට ගත්තා මෙම කාර්යාලය සඳහා එතකොට ඔන්න අපි සරල මාකාරය හදාගත්තා නේද සරල මාකාරය අංක 3 හොනේ 3 මොලි මම ප්‍රකාශන ලියන්නේ දෙක දී අඩු පුතාරක මේක දෙක මේ තුන්වෙනි කැල එක සොල් කරගන්න තුන්වෙනි කැල ඊට 4 කියනවා මෙම කාර්ය සඳහා භාවිත කරන සරලම තාර්කික පරිපථය නිර්මාණය කරන සරලම ඒකට මේකට දාලා ලියනවා. ඊගොත් මොකෝ වෙන්නේ? එතකොට O ගේට් එකක් ඉන්න ඕනේ. මෙතන T එක එනවා. මෙතන O ගේට් එකක් එනවා. ඊට පස්සේ ඒක N ගේට් එකට සම්බන්ධ වෙනවා. මෙච්චරයි නේද? T T W පන් මේ ගන්න එන්නේ නෝ හරිනේ මොන පරිපත්ත මේ තමයි ඔව් T T W හරි හරි දුකට ඉච්චරයි නේද ඔව් මේ ගන්න ඉවරයි මොලේ සීලා ඉතින් මීට වඩා වෙන ඒවා ලකුණු දීලා දෙන්නේ මේ සල්ලමා කාර්ය විතර ලකුණු දීලා මේ ආකාරයෙන් ලියන්න ඕනේ